सरन सुब सिद्धि मंगल गज हरन धरन मंदर सिंध बिंदलान एदिन ओदिन सिंह राज केसर रन मारुत चंड परयान सिंधु रावन तेरन सरन सुब सिद्धि मंगल गज हरन धरन मंदर सिंध बिंदलान एदिन ओदिन सिंह राज केसर रन मारुत चंड परयान सिंधु පතිඳු විජිනි සර ඇතිඳු ප්‍රවව දමන මුණු දසිඳු දුඩ නමුණු පිරිය මන දරුණු ගගන ජය ගැනුණු කර්ම මනු දෙමිඳු අසුර ඍෂි යකිඳු කුලය රිවි පතිඳු විජිනි සර ඇතිඳු ලොවම දමන මුණු දසිඳු දුඩ නමුණු පිරිය මන දරුණු ගගන ජය ගැනුණු කර්ම මනු දෙමිඳු අසුර ඍෂි යකිඳු रावण कुमारोत्रिक मालिनी बिसवुंटाव विभीषण कुमारोत् उपत लबनवा रावण कुमारोन सक्विति राजकुवी में पला पुरुत्व याक्यान तुलतिबुनात नाग्यान किसे हो औंट किसिदाक नोतिबुनु राजकम विभीषण कुमारोंट लबा देन्नट बला पुरुत्व विनवा आहंबिन लेबुनु राजकम रेकगन्नट बेसिन भारत सुर्यान के रोकड पालकया देव गोत्रिक कुवेर राजु रावण विनाश करन्नट बेसिनवा एव दिशा कुमरुन देतेना हा कुमारिकावर देसितिन विष्णु वास मुनितुमन्गे असपुव कुवेरगे हमुता विसिन आक्रमणय करनु लबनवा आरक्षाव पता पेरिस विसिर यनवा तूमरक्क रंगल्ला हरहा मग पेन्वड कालनेमिगे आधारेन सूर्य वेत गमन करनवा मेतेक सेंगव सिटी राज लोहय साधन्ना मय सिटीना तेन तमा दन्ना बवात ओ अल्लागेन भारतेट गिन यन बवात कुवेरके पूजकयन कथा वेनवा देविकी बलकिरीम मत उपरीम बलय मय सिवीमट योदवन्नट कुवेरकिन सेन्पतिट अन लबेनवा एनिसा मालिकावे आरक्षाव दुर्वल बव सेंगवी उपायन सोयन कैकेसि कुमरिय देनगनु लबनवा මේ දේශය වෙනුවෙන් සියලුම වැසියන් ඉටු කළ යුතු යුතුක හොඳින් සිතා සිටිය යුතු නුඹලා තිදෙනාම උපත ලැබුවේ මේ දේශයේ භාරත සූර්යන්ලා විසින් කුවේරයන්ට පවරා දීමෙන් පසුවයි ගුරුතුමනි භාරතීය සූර්යන්ලාගේ උදව් නොමැතිව කුවේරයන්ට නොහැකිද යක්යන්ලාගේ දේශයන්ලා ගැනීමට සූර්යයා वे याक्यांगे देश सूर्य ए नोसितो तरचने ए निसावें तमय सुमाली महाराज जुरुआ नेतलु याक्यांलाट पराजेर पत्वीमट सिद्ध हुई
භාරතීය සුරයන්ලා කුවේ රහා එක්ව බව නොදැනීමට තරම් දුර්වල උත්තු සේවා සුමල් රජුවන් හට තිබුණේද ගුරුතුමනි? කුවේර පිට රාජ්‍යයකට මෙහෙළේ ඇති වටිනා දේවල් ලබා දෙන බවට පොරොන්දු වී රාජ්‍යත්වය ලබා ගැනීමට කුමන්ත්‍රණය කර සිටියා. ඒ කිසිවෙකු දැන සිටියේ නැහැ. තනිවම කළ කුමන්ත්‍රණ කිහිපයක්ම සුමාලි රජුරුවන් හා දූමරක කුමරුන් විනාශ කළ බව මාගේ පියාණන් කියා සිටියා. ඔබ නිවැරදිම විදේශීය මැදිහත් වීම යකයන්ලාගේ විනාශයට පාර කියනු ලැබුවේ යක දේශයේම අයෙකුගේ බලතණ්හාව නිසා. නුඹලා තිදෙනා මේ හොඳින් තේරුම් ගෙනදී මේ දේශය වෙනුවෙන් ඉතාම හොඳින් තමන්ගේ වගකීම් තමන් මත සිටම ඉටු කළ යුතුයි. එසේ නොවුනහොත් ඔබලාට සිද්ධ වන්නේ අපට මෙන් සැඟවී සිටින්න. මාන සැඟවී සිටින්නේ නැහැ. බියගුල්ලෙකු විලස සූර බියගුල්ලෙකු ලෙස පලා යෑම කිසිදු විටකදී සිද්ධ නොකළ යුතුයි. නමුත් ඔබ එහෙම හොතේ දුර්වලයින පලා යාම බියගුළු ක්‍රියාවක් නොවේ. සුමාලි රජුරුවන් පලා ගොස් රාවණ කුමරුවන් වෙනුවේ ක්‍රියා කළානේ. ඔව්, ඔබලා නිවැරදි. ශක්තිමත් අවස්ථාවක් එනතුරු පලා සිටින්න. ඒ අවස්ථාව පැමිණි පසු නොපරදින සටනක් වෙනුවෙන් සැලසුම් සූදානම් කර සිටින්න. අප මේ මොහොතේ සිද්ධ කර සිටින්නේ ඔබ ඒ සඳහා සූදානම් කර සිටින්න. එයයි මේ මොහොතේ මාගේ වගකීම. ගුරුතුමනි, යුද්ධයේදී වැඩිපුරම සිදුවන්නේ විනාශයක් නොවේද? පහර දුන් විට පහර නොදිය නොහැකි. එවිට කවුරුන් හෝ විනාශ වෙනවාමයි. පහර දෙන විට විනාශයක් යැයි සිතක් පලා ගියහොත් එය යුද්ධයක් නොවේනේ. නුඹලා තිදෙනා මා කියා සිටිනදී හොඳින් අසා සිටි. ආයුධ සහිත යුද්ධයකදී සිදුවන්නේ විනාශයක් වුව ඔබගේ මනස තුළ මේ මොහොතේදී ආයුධයක් නොමැති යුද්ධයක් ක්‍රියාත්මක වනවා නම් එහෙමයි ගුරුතුමනි. ඒ පහසු කාර්යයක් නොවේ. පළමු මේ දේශයේ සියලුම දෙනා එකට එකතු වී කටයුතු කළොත් මේ දේශයේ සිදුවන විනාශයන් වළකා ගැනීමට හැකි වේවි. කෙසේ වුවත් සටන් කිරීමට පුහුණු වීම වැදගත් නේද ගුරුතුමනි? එසේ නම් අප පුහුණු වීම ආරම්භ කර සිටිමු. මහට පැමිණීමට නොහැකි.
මා හැකියක් මනින් මාගේ දියණිය සිටිනා ඉසව්වට යා යුතුය. මා මේ මොහොතේ ඈ සමීපයේ සිටිය යුතුය. කුමක්ද මා කළ යුත්තේ? ඔබ පිටව යා යුතුය. මයි මාලිගේ සොයා? එසේ. එහෙත් මා නොදන්නවා නොවේ මයි මාලිගේ කොහෙද කියා? ඔබට හැකියි මයි මාලිගේ සොයා යන්නට. ඔබ යක්යන්ලාගේ ඔත්තුකාරේ. අනික අමතක නොකරන්න. ඔබ අප කවුරුත් දන්න ජන්තුකේ පුත නුවන්. ඔබේ පියාණන්ට හැකියි ඕනෑම ස්ථානයක් සොයා ගන්නට. හොඳයි. මා ඒ සිද්ධ කර සිටින්නම්. කුවේරයන්ලා මයිසිටුතුමා සොයා සිටිනවා නම් ඒ අවසානයේ තෙක් සංගවා ගැනීම අපගේ වගකීම. පැහැදිලි. ඔබට ජය පුතා. යක්කයන්ලාට ජය. සෙන්පති තුමනි, ඇයිද කැඳවා සිටියේ? සබල, මේ දිනවල මා පසුවන්නේ දැඩි පසුතැවිල්ලෙන්. කියා සිටින්ට සෙන්පති තුමනි. දේවේගු රජුරුවන් වීම පිළිබඳ මා සිටියේ දැඩි අභිමානය. නමුත් සිද්ධ වී ඇති ඒ නොවේ. එසේ නම්? දේශයේ පාවා දීම වෙනුවෙන් අප සටන් වැද ආරක්ෂා කර ඇත්තේ රෝකඩයක්. සෙන්පති තුමනි, ඇයි දෙසේ නොවිය යුත්තේ? කුවේරයන් දේශයට ද්‍රෝහි වී අවසන්. සෙන්පති තුමනි, කුවේරයන්ට මේ රාජ්‍යත්වය ලබා ගැනීම උදෙසා මා සිද්ධ කර සිටි සියල්ල සිද්ධ කර ඇත්තේ දේශයේ පාවා දීම. අන්න එයයි මගේ පසුතැවිල්ල. අප යක්කයන් පරාජය කර සිටියන්නේ සෙන්පති තුමනි. කුවේරයන් රජවීමට හැර යක්කයන් පරාජය කිරීමට වෙනත් කිසිදු හේතුවක් නොවේ සබල. සුමාලි රජුරුවන් ගෝත්‍ර තුනකට බෙදා නොවේ රාජ්‍ය පාලනය කර සිටියේ. සියල්ලන්ම හෙළයන් ලෙස සලකායි පාලනය කොට සිටියේ. එය සැබෑව. නමුත් විදේශීන්ට මෙතරම් මනරම් දේශයක් නිදහස්ව තිබෙනු බලා සිටීමට නොහැකි වූවා. බලලෝභී කුවේරයන් හරහා ඔවුන් කුමන්ත්‍රණ සිද්ධ කරමින් සිටියා. අන්නේයි සැබෑව. අන්නේයි සැබෑව. කුමක්ද සිද්ධ කරන්නේ? මේ සියල්ල හැරදා යාම හැර වෙනත් විකල්පයක් ගැනයි මා සිතමින් සිටියේ. ඔබතුමන් වෙනත් විකල්පයක් සොයාගත්තාද? නාඹිකව හෝ මේ හෙළේ ප්‍රධාන සෙන්පති මමයි. එහෙමයි. සෙන්පති කබෙන් ඉවත් වී යාමට මාහට සිතුනි. එසේ සිද්ධ නොකර සිටින්න සෙන්පති තුමනි. එසේ සිද්ධ නොවේ මේ දේශයට සිදුවන විනාශය අවම කර ගැනීම සඳහා හෝ මා මෙහි රැඳී සිටිය යුතුයි. එය තමයි කළ යුතු වන්නේ සෙන්පති තුමනි. මා ඒ වෙනුවෙන් උත්සාහ කර සිටිනවා. අපත් ඔබතුමන් සමග සෙන්පති තුමනි. සෑම විටම දේශය වෙනුවෙන් යමක් කළ හැකි නම් නොපැකිලව එය සිද්ධ කර සිටින්ට. එහෙමයි. පිටව යමු. නැවතත් කුවේර සෙබණුන්ලා ගම්මාන වෙත කඩා වැදේ යයි සියලු දෙනා බියෙනුයි පසුවන්නේ. එහෙමයි. යම් යම් අවස්ථාවල කුවේර සෙබළුන් දරුවන් නිවෙස් තුළම ගෙන තබා මරා දමා තිබෙනවාලු. ඔවුන් කුවේරගේ බලයෙන් අන්ධවයි සිටින්නේ. දැන් පෙරටත් වඩා භාරතීය සුරයන් හෙළේ තුළට පැමිණි යම් යම් දේ හොයනවාලු. කුමක්ද ඔවුන් සොයා සිටින්නේ? ඔවුන්ගෙන් සමහරුන් වටිනා සම්පත් පිළිබඳව සමහරුන්ගේ විමසා සිටිනවාලු. අක්කණ්ඩි,
කවුරුන්ද ඔබට කියා සිටියේ? දින කීපයකට පෙර මිනිරන් පතල වෙත යන මාර්ගයේ විමසා තිබෙනවා මා ස්වාමියාගෙන්. ඔහු මුසාවක් පවසා වෙනත් මාර්ගයකින් නිවසට පැමිණ ඇත්තේ. ඔවුන් රටේ සියලු දේ පවරා ගන්නටයි සූදානම්. දරුවන් පැහැර ගැනීමයි ලොකුම විනාශේ. ඔවුන්ට අවශ්‍ය රාවණ. එය තමයි ගෝයරයන්ගේ එකම බලාපොරොත්තුව. එනම් කිසිදු විටකත් සිදු කරලීමට නොහැකි වේවි. එයයි අපගේත් විශ්වාසය. අක්කණ්ඩි, ඔබත් විශ්වාස කර සිටිනවාද රාවණ පැමිණේවි කියා? රාවණ පැමිණේවි කයිකේසි? ඇයිද ඔබ එසේ කියා සිටින්නේ? ඔහු පුෂ්පෝත්කතා කුමරියගේ පුතණුවන් නිසාවෙන්. පුෂ්පෝත්කතා රාවණ මෑණියන් වීම කෙසේද ඔබ? රාජකුමාරියක් වීම හේතුවෙන් ඇය බොහෝ දුක් විඳ තිබෙනවාලු. පුෂ්පෝත්කතා කුමරිය තරම් රාවණ නම් බලාපොරොත්තුවේ කිරුළ දැරීමට කිසිවකු මේහෙලේ නොමැති බවයි ඔවුන් පවසා සිටින්නේ. ඇය අභිමානය. යක්ඛයන්ලාගේ සියලුම ස්ත්‍රීන් වෙනුවෙන් සියල්ල අහිමි වී යද්දිත් හෙළයේ අනාගත රජ්ජුරුවන් සමග ඇය කොහේ හෝ කුමරුවන් රගමින් නොසැලී සිටිනවා වන්නට ඇති. හෙළයේ සියලුම යක්ඛයන්ලාගේ ආශිර්වාදය පුෂ්පෝත්කතා කුමරිය සමගයි. පුෂ්පෝත්කතා කුමරියනි, නිසි කලෙට රාවණ රැගෙන පැමිණ සිටින්න. ඒ දිනේ එනතෙක් මුළු හෙළයම බලා සිටිනවා. මිනිහට මාර්ගය අපැහැදිලි කුමරුනි. පරීක්ෂා කර සිටිනු. මාර්ගයක් නොවේ කුමරුනි. කාලනීමි කුමරු පැවසූ මාර්ගයේ පැමිණියා කියා විශ්වාසද කුමරුනි? එහෙ මට විශ්වාසයි රංගල්ල. කුමක්ද අප සිද්ධ කර සිටින්නේ? අප බලා සිටිමු කාලනීමි දැනුම් දෙනතුරු. මාලන්, මා ඔබ මුණ ගැසීමටයි බලා සිටියේ. කියා සිටින්න පියාණනි, කුමක්ද කාරණය? ලියානා සමග තිබෙන වෙළඳාම නවතා දැමිය යුතුයි. පියාණන් කුමක්ද මේ කියා සිටින්නේ? ලියානා සමග තිබෙන වෙළඳාම ඔබ වහාම නවතා දැමිය යුතුයි මාලන්. පියාණනි, ලියානා හරි කපටි වෙළෙන්දියක්. එය නැවත්තිය නොහැකි පියාණනි. එය නවතා සිටිය යුතුමයි. මට නොහැකි මා විසින් ගොඩනැගූ සියල්ල විනාශ වෙනවා දකින්නට. ඔබට මා පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැතිද පියාණනි? මාලන් මා කියා සිටින්නේ මට කිසිවක් අසා සිටීමට අවශ්‍ය නැහැ පියාණනි.
මල්ලියානා සමග සිදු කරන ගනුදෙනු නවතා සිටින්නේ නැහැ. මා ඔබට වඩා අධ්‍යක්ෂ සහිත වෙළෙන්දෙක්. ඔබට වඩා බොහෝ විදේශ වෙළෙඳුන් සමගින් මා ගනුදෙනු කර තිබෙනවා. ඔබතුමා මට නිදහස ලබා දී සිටියනේ. මට බාර දුන් සියල්ල අවශ්‍ය ලෙස සිදු කරන්න. එසේනම් ඇයිද මෙලෙසින් මැදිහත් වෙන්නේ? එය මා ඔබගේ පියාණන් නිසා. ලියානා සමග ගනුදෙනු සියල්ලම ආරම්භ කොට අවසන්. කුමක්ද? පියාණනි, මේ වන විටත් කුලී සබලුන් පිරිසක් මෝදු මාර්ගයේ පැමිණිමිනු සිටින්නේ. ඔවුන් නා විගස මනරම් තොට ත්‍රීකූට නැව් තොට පළත් මේ මාලන්ගේ තෑතට පත්වේවි. අප මාලනීගේ බලාපොරොත්තු සමගෙනුයි කටයුතු කළ යුතු. මාලනී පමණද ඔබේ බලාපොරොත්තු පියාණනි? මාලනී සය වසරක් සටන් වදින්නේ නාගයන්ගේ රාජ්‍යත්වය සඳහා. ඇය කර සිටින්නේ මෝඩ ක්‍රියාවක් පියාණනි. ඇයට තිබුණා නොවේද මහා එක්වි වෙළඳාම් දියුණු කරන්නට? මා මාලනීව විශ්වාස කර සිටිනවා මාලනී. විභීෂණ තමයි එකම බලාපොරොත්තුව. තාමත් මාලනීගේ විභීෂණ සයවස් පියාණනි. ඔබ කියා සිටින්නේ විභීෂණ තරුණෙක් වී රජවන තුරු කිසිවක් නොකර බලා සිටින්නට කියාද? මා කියා සිටින්නේ ඒ තමා වඩාත්ම සාර්ථක ක්‍රමය. මාහට මේ සිතා ගැනීමට තපාසුයි පියාණනි. ඔබ සිතා සිටින්නේ මා කිසිවක් නොදන්න අයෙක් කියාද? සෑම විටම මාලනී පමණක් නිවැරදියි කියා සිටින්නේ ඇයිද? ඔබට මා පිළිබඳ කිසිදු විශ්වාසයක් නොවේනේ. මේනම් විශාල අපහාසයක්. මට නම් සිතා ගැනීමට තපාසුයි. මාලන්, ඔබ කුමක් කියා සිටියත් මා මේ කිසිවක් නතර කර සිටින්නේ නැහැ පියාණනි. මාලන්! යක්ක දෙවගෙන මා කියා සිටියානේ හෙට දිනේ මේ දියැල්ල ඇදහැලන බව. මා දන්නා දින සිටිනම් ඒ ඇදහැලෙනවා. මගේ දෛවයේ ඔබේ නාමය ලීවි තිබෙන දෙස බලා ගලා බසින්නේ. මා නම් කොහොමඩවත් මේ විශ්වාස කර සිටින්නේ නැහැ. දෛවයේ විශ්වාස නොකරන්නේ නම් මා විශ්වාස කරන්නේ. මාගේ පියාණන් සෑම විටම කියා තිබෙනවා රැවටිලිකාර කපටි අයවරුන් සමගින් කතා නොකර සිටින්නට කියා. ඇයිද? දැන් සෑම තැනම සිටින්නේ රැවටිලිකාර දේශද්‍රෝහීන් නිසා. මා දෙවැන්නෙක් බවද ඔබට හැඟියන්නේ? මා කපටි කියා ඔබ කෙසේද කියා සිටින්නේ? ඇයිද? ඔබගේ නාසය දිග නොවේද? නාසය දිග වුවත් කපටි වන්නේ කෙසේද? මාගේ පරම්පරාවේ අවලුන්ගේ නාසය මාගේ සේම දිගයි. මා සෑම කෙනෙකු දෙසම බලන්නේ එලෙස. ඔබ දෙසත් එසේමයි. තීනම් යක්ෂණිය, මාගේ නාසය දිගවීම මාගේ වරදක්ද?
මීට පෙර නම් කතා කර සිටියේ යක්ක දෙවඟන කියා. එසේ නොවේ මා වරදව වටහා ගත්තා. මා යක්ෂණියක් තමයි. කුමකටද යක්ෂණියක් වෙනතුරු බලා සිටින්නේ? ඒ යක්ෂණිය නොදැක සිටිය නොහැකි තරමටම ඇයි කුමක්කෝ සිද්ධ කරලා. කුමක්ද? කුමක්කෝ සිත් වසඟ කරගත හැකි කුමන්ත්‍රණය. තොප උමුතු වෙන්න? යක්ෂණිය පිළිබඳව උමතුවේ. කියා සිටිනු. නුඹද වස් දනුව වාදනය කර සිටියේ. ඔව්. ඒ ඉතා මිහිරි. ඇයිද? වාදනය කර සිටින්ට. මාහට නොහැකි ඔබ වාදනය කර සිටින්නේ. ඇයිද? මා ඔබේ අතල්ලා ඔබට ලබා දුන්නා නම් ඔබත් එලෙසින්ම මා වෙත ලබා දිය යුතුයි. ඇයි ඔබ එසේ නොකර සිටින්නේ? මාහට ඔබගේ අතල්ලා සිටීමට අවශ්‍ය නොවේ. ඔබගේ නාසයේ දිගුවීමේ සත්‍ය එය නොවේද? යක්කනිය. එසේ නම් කුමකටද මෙතෙක් වෙලා යක්කනියක් වෙනතුරු බලා සිටියේ? ඇල්ලත් සමගම සිටින එකයි තිබෙන්නේ. అయ్యండి మెత్రి రింగా సిటీ మేగల్ ది బుక్ కే ఏమయ్య మేగల్ ది బుక్ కావ హెర్ ఇదిరిట యామట్ కిసిదు మార్గ్యక్ నోవే మే ఇన్న అప కొపమన దూరక్ గమన్ కరేతుద్ద కిసిదు కెటలువక్ నోవే අප ගමන් කළේ ඉතා වේගෙන් අප නැවතී සිටියේ දෙවරක් පමණයි මා දන්නවා නොයසේනම් මේ කාලයට මෙම ස්ථානයට එමට නොහැකි වීවි මෙයින් ඇතුළු පසු අප කුමන ස්ථානෙද පැමිණෙන්නේ මදක් විශාල ගල් ගුහා ඒ උමම් මාර්ගයක නවාතැන් පොලක්සේ දකින්න විටදීම වැටේ එඳින් ගල් දෙබුක්කාවට ඇතුළු පසු සතර අතර දිවෙන මාර්ග හතරක් තිබෙනවා. ඔබ ඇතුළු පිටස යා යුත්තේ මේ මාර්ග සතරේ නොවේ. එසේනම් ගල් දෙපොක්කාවෙන් ඇතුළු වී දකුණු පැසට ඇවිද යන. ගල් ගුහාවේ වර්ණින්ම සෑදුණු හිරසක් තිබෙනවා. ඔබෙහි වම්පසින් අත යොමන්න. කුමක්ද කාලණේ මියේ? ඔබ දැන් සිටින ස්ථානෙන් ඊළඟ ස්ථානෙට යා යුතු කරකටක යන්ත්‍රයේ ලීවර ඔබට හැකි වේවි අල්ලා ගන්න. සේනම අප පිටත්ව යමු. හොඳමයි.
මංගල්ල ඔබ සුවෙන්ද? මා සුවෙන් කුමරුනි. ඔබ මා පිළිබඳව කුමක්ද සිතා සිටින්නේ? කුමක්ද? අමතක කොට සිටින්ටපා මාද මේ මාලිගයේ බිසවුන් කෙනෙක් බව. ඉඳින් මා ඔබට ආචාර කළ යුතුද? නුඹ විශ්‍රෝමුවින්ට ප්‍රධාන බිසවුන් වන්නට පුළුවන්. නමුත් මා දහුව සරණ පාවාගෙන සිටින බව අමතක කොට සිටින්ටපා. ඔබ කී කැමැත්තද? බලෙන්. ඔය සිනහව නවත්ත ගනු රකා. තීනි හඬවනු. තීසිතා සිටියේ මගේ විශ්‍රෝමුනි තිට බියන්නේ සරණ බන්ධනේ සිද්ධ කළ බවද? එසේ තමයි. මෙවන් අනුවන නාගස්ත්‍රිය. කුමක්ද? අසා ගනු මාලනී. මමත් මාගේ නැගණිය පුෂ්පෝත් කතා මෙන්ම ඔබත් පුලස්ති රිෂ්තුමන්ගේ අනාවැකියට අනුව සූර්ය මහේදී ගැබ්ගතියුතු තිබුණා විශ්‍රමුණිගේ. ඔබ ඔය කියා සිටින්නේ රාවණ කෙනෙකුන් පිළිබඳව නොවේනේ? රාවණ රජ කෙනෙකුන් ලෙස බිහිවෙන වාමයි මාලනී. ඔහු වෙනුවෙන්මයි අප දෙදෙනාගේම දරුවන් බිහිව සිටින්නේ. මේ හෙළ දේශයේ රජුන් වන්නේ මාගේ පුත් කුමරුවන් විභීෂණ. විභීෂණ විභීෂණ රාවණින්ගේ ග්‍රහපති රත්නේ වේවි. චක්‍රවර්ති රජකුවීමට අවශ්‍ය සියලුම ධනය විභීෂණ රාවණට සලසා දේවි. එයයි අනාවැකිය. මා එය සිද්ධවන්නට ඉඩ තබන්නේ නැහැ. ඔබ කුමක් කර සිටින්නද මාලනී? ඔබට කිසිවක් සිද්ධ කළ නොහැකි. සුපර්ණකා විභීෂණ මෙන්ම අනිකුත් ග්‍රහපති රත්නයන්ද රාවණ වෙනුවෙන් සූදානම් වෙමිනුයි පවතින්නේ. රකා මහ බිසවුන් වහන්සේට මේ මාලනී පිළිබඳව අමතක වී ඇති හැඩයි. මම ඔබට කියා සිටියානේ උත්සාහ කර බලන්න රාවණ රජු වීම නවතා සිටීමට. නමුත් විභීෂණ මේ අවදී සිටම රාවණගේ ග්‍රහපති රත්නය වීමට සූදානම් විය යුතුයි. මාය සිද්ධ වීමට ඉඩ තබන්නේ නැහැ. අපේ දන්නවනේ මාය සිද්ධ කර සිටිනා ලකා. මට ඔබට වඩා හනින් කැකසිය හැකි මාලනී. ඔබගේ කැගසීම අසා කිසිවෙකුත් ඔබේ සහයට පැමිණ සිටින්නේ නැහැ. මගේ හඬට හැකි ඔබව සිර කත කොට තැබීමට ඔබේ දන්නවනු මේනේ. මා මාලනී මොණිනාගේන්ගේ දූ කුමරිය. මා සුමාලි රජුරන්ගේ වැඩිමහල් දියණිය. රකා කුමක්ද ඔබට සමකට කතා කළ හැකි වන්නේ? විභීෂණ කියන්නේ මාගේ පුතණුවන්. ඔහු සිද්ධ කොට සිටින්නේ මාහට අවශ්‍ය දේ. ඔහු සිද්ධ කොට සිටින්නේ ඔහුට අවශ්‍ය දේ. අනාවැකිය අපගේ දරුවන්ගේ දෛවේ ලියා අවසන්. මාගේ දෛවේ වෙනස් කළ ස්ත්‍රියක් රකා. ඔබ එසේද සිතා සිටින්නේ? අපගේ දෛවය අනුව ගමන් කිරීමට අප දෙදෙනාටම ශක්තිය තිබුණා. ඔබ කිසිවක් වෙනස් කළේ නැහැ මාලනී. ඔබ විනාශ කොට දමනවා. මා කියා සිටියානේ උත්සාහ කර සිටින්න. එවිට ඔබට මේ රකා කවුරුන්දේ බලා ගැනීමට හැකි වේවි.
ඉතී කොහේ යමින් සිටීද? පලා නෙලීමට. ඕ පලා. අගනේ පලා. තනිවද නොයසේනම් තවත් කවුරුන් හෝ පැමිණේද? මා තනිවම. මාත තනිව නොවැ තවත් ස්ත්‍රීයක් සිටියනම් මගේ මිතුරාටද පාළුවක් නොදැනේ. මාට යාමට අවසර. ඒ කෙසේ සිද්ධ කර සිටින්නද? තවමත් අප හමුවා පමණයිනේ. මාට යාමට අවසරයි. තිත මාසමකින් තව මද වේලාවක් සිට පිටවෑමට නොහැකිද? මාගේ පුත් කුමරුවන් මා වෙනුවෙන් බලා සිටිනවා. පුත් කුමරුන්, ඔබේ නම මව? එසේ. ඔබගේ පුරුෂයා? ඔහු සිටිනේ මේ ඉසව්වේ නොවේ. මේ ඉසව්වේ නොවේ. මීට කලින් අප මුණ ගැසී සිටියේද? මම ඊට පෙර ඔබ දැක නැහැ. මාහට නම් හැඟෙන්නේ ඔබ මා කෙසේ හෝ දැක ඇති බවයි. මා යා යුතුයි. පුරුෂයා නොමැති බැවින් නුදුරු දිනකින් අපට යලි හමුවේ හැකි. යන්න. එහෙත් ඔබව දැක ඇති බව නම් මාහට හොඳටම විශ්වාසයි. පුෂ්පෝත්කත! ඔබ පුෂ්පොත් කතා කුමරිය, කෙසේද ඔබ මාගෙන දන්නේ? මහ පුටා යක්ක ඔත්තුකාරියක්. ඔබ මා පසුපස පැමිණ සිටියාද? එසේ නොවේ. නමුත් අද දින මා ඔබ වෙනුවෙන්මයි රැඳී සිටියේ. ඇයිද? මාගේ දියණිය ජීවත් වන්නේ මාගේ මෑණියන් වන ඔබගේ නිවසට මදක් එපිටින් වෙසෙන ඇගේ මිත්තණිය සමගයි. ඉදි? ඇයිද ඔබ මට කියා සිටින්නේ? අංකිතා. අංකිතා? මාගේ පුතුණුවන්ගේ මිතුරිය? ඇය උපත ලැබුවේ රාවණයන් වෙනුවෙන්මයි. පුටා, අපේ දේශයට විමුක්තිය අවශ්‍යයි රාවණ මෑණියනි. යක්ෂයන්ලා ලෙසින් අප අපගේ යුතුකම ඉටු කරනවා. මට ඒ මහත් සතුටක්. රාවණ කුමරුන් සේම අංකිතාද මකරද මේ කිසිවක් නොදැනයි මිතුරන් ලෙස සිටින්නේ. එය නිවැරදිව දැනගත් පසු ඔවුන් රාවණ වෙනුවෙන් සියල්ල කැප කර සිටීවි. ඇයිද ඔබ අංකිතා බැලීමට නොයා සිටින්නේ? එවිට මාහට අය අතහැර දැමීමට නොහැකි වේවි. ඇයිද ඔබ මා සොයා පැමිණියේ? මයසිට තුමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් පව දැනගන්නට ලැබුණා. ඒ නිසා මේ වන විට මගේ මිතුරා මය මාලිගාවට පිටත්ව ගොස් අවසන්. හැකි විකස මාදෙහි යා යුතුයි. ඔබ පිටත්ව යන්න. එසේ. මහට ඔබතුමියකින් යමක් ඉල්ලා සිටිය හැකිද? කියා සිටින්න පුටා. මාගේ දියණිය අංකිතා ඇය රාවණ කුමරුන් වෙනුවෙන්මයි හැදී වැඩෙන්නේ. නමුත් ඔවුන් තවම කුඩා දරුවන්. ඒ මා දන්නවා. ඔවුන් නිසි අරමුණකට පැමිණෙන තුරු මානසිකව සන්නද්ධ වන තුරු අප ඔවුන්ව දිරිගැන්විය යුතුයි. ඒ සැබෑව. එයයි අපේ වගකීම. මා මගේ දිවිය මේ යක්ක දේශයේ වෙනුවෙන් කැප කරන්නේ. ඔබතුමිය මගේ දියණිය මේ දේශයේ වෙනුවෙන් ගොඩනගන්න.
माए बाला गन्ना बाव मत के तबागिने पिटवे आंट ओबट जाये ओबट जाये I'm gonna be the one to make you understand.